මගේ channel එකට මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අහගන්න යන්නේ හරිම ලස්සන cute මෙන්න මේ වගේ tote bag එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද ලස්සනට මහගන්නේ කියලා. මම මේක මහගන්න රෙදි කොටසක් කපාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඒකේ උස තියෙන මඟල් 14ක්, ඒ වගේම පළල තියෙන මඟල් 12ක්. මම මේ අමුරෙද්ද සෝදලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලත් මේක ගදි සෝදලා ගන්න. දැන් මං හදන්නේ මේකට පැබ්‍රික් පේන්ට් වලින් පොඩි ඩිසයින් එකක් කරගන්න. ඉතින් මං ඒකට මේ බෑග් එකේ මැදට එන්න ඕනි මගේ ඩිසයින් එක. ඒක නිසා මම වටේට අඟල් දෙක ගන්න තියලා කොටුවක් ගහ ගන්නවා. ඊට පස්සේ කොටුව ඇතුලේ තමයි මම මගේ ආර්ට් එක කරගන්නේ. මම මෙන්න මේ පාටවල් ටික පාවිච්චි කරලා සිම්පල් ඩිසයින් එකක් තමයි කරගන්න හදන්නේ දැන්. ඔයාලා කරද්දිත් ඔයාලගේ ඩිසයින් එක මෙන්න මේ වගේ ලාවට පැන්සලෙන් ෆැබ්‍රික් එකේ ඇඳ ගන්න. විශේෂ දෙයක් තමයි ඔයාලා මේක පාට කරන්න කලින් මෙන්න මේ විදිහට දිග ඇරලා යටින් තියාගන්න පොතක් හරි කාඩ්බෝඩ් එකක් හරි. නැත්තම් මේක හැමතැනම ගෑවෙන්න පුළුවන්. ඔයාලා පාට කරද්දි විශේෂයෙන් මතක් කරලා ඒක කරන්න. දැන් මම මේක පාට කරගන්න හදන්නේ. ඉතින් මම වීඩියෝ එකේ ස්පීඩ් දානවා මේකට මට වෙලා යන හින්දා. ඒ වගේම මේක ඔයාලා අයන් කරගන්න පෑ 24ක් ගියාට පස්සේ. මම දැන් බෑග් එකකට පටි දෙකක් කපාගෙන තියෙනවා. මේකේ පළලඟල් 14යි, ඒ වගේම දිගඟල් 27ක් මම මේකට අරන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පටි දෙක මෙන්න මේ විදිහට අයන් කරගන්නවා. එතකොට අපිට මේක මහගන්න හරිම ලේසි. මම දැන් පටි දෙක මෙන්න මේ විදිහට අයන් කරගෙන අරන් තියෙනවා. දැන් අපි බෑග් එක මහගමු. මුලින්ම කරගන්නේ මම මේකේ සයිඩ් මුට්ටුව ගහගන්නවා. ඉතින් මම මේක කණපිට පැත්තට හරවගෙන දෙපැත්තෙන්ම අඟල් භාගයෙන් දිගට මහගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මම මේක දෙපැත්තෙන්ම මහගන්නවා. මම දැන් හදන්නේ බෑග් එකේ යට අඩිය හදාගන්න. මෙන්න මේ වගේ මහුන් වාසි දෙපැත්තට කරලා මම අඟල් තුනේ නැතන මාක් කරගෙන මෙන්න මෙහෙම අඩි රූලෙන් ඉරක් ගා ගන්නවා. ඊට පස්සේ එන්නේ රෙදිකේ අපි මහ ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැවත උඩ අතට හරවලා මහුමක් ගා ගන්නවා මෙතනින්. ඒ වගේම මම දෙපැත්තම දැන් මහගෙන අරන් තියෙන්නේ. දැන් තියෙන බෑග් එකේ උඩ වාටිය මහ ගන්න. මම මේකට මහුන් වාසි විදිහට අඟල් දෙකක් ගත්තා. ඒක මම මෙන්න මේ විදිහට මාක් කරලා නවාගෙන පින් කර ගන්නවා. එතකොට අපිට මේක මහ ගන්න හරිම ලේසි. මෙන්න මේ විදිහට හදාගෙන දැන් අපිට තියෙන මේක අයිනින්ම මහගෙන යන්න. මහගෙන ඉවරලා මම පටි දෙක අල්ල ගන්න ඕනි තැනත් මාක් කර ගන්නවා. එතකොට අපිට මේක අල්ල ගන්න හරිම ලේසි. මේ විදිහට මම දෙපැත්තෙම මේක මාක් කර ගන්නවා. පටි කොටස් දෙකටත් මම මේ වගේ අවුට්ලයින් එකක් ගහ ගන්නවා. එතකොට මේක ගොඩක් ලස්සනයි. පටිය මහගෙන මෙන්න මේ වගේ බෑග් එකේ මාක් කරපු තැනට පටි කොටස තියාගෙන වටේට මහගන්න තමයි තියෙන්නේ. මේ විදිහට පටි දෙකම අල්ලගන්න ඕනි. මම දැන් බෑග් එක මහගෙන ඉවරයි. ඉතින් මේක දන්නේ නැති ඕනිම කෙනෙක්ට මහන්න පුළුවන්. ඒ වගේම මහන්න හරිම ලේසි. ඒ වගේම මව subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවටත් ඔයාලට බොහොම ස්තුතියි.